කොළඹ ජාතික රෝහලේදී කොයමැක්සිලියෝ නම් ප්‍රතිජීවක ඖෂධය ලබා දීමෙන් අනතුරුව මියගිය රෝගියාගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාවට යවා තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය ප්‍රකාශ කළේ මෙම ප්‍රතිජීවක ඖෂධයේ සාම්පලද වැඩිදුර පරීක්ෂණ සඳහා ඕස්ට්‍රේලියාවට යවා ඇති බවයි. මියගොස් තිබුණේ කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි 50 වෙනි පුද්ගලයෙකුයි. මෙතර උණ රෝගේ හේතුවෙන් යාපනයේ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියකගේ අතක් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කළ පුවතක් යාපනයෙන් වාර්තා වනවා. යාපනයේ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් මෙම ශල්‍යකර්මය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම දැරියට දින 4ක් පමණ උණ රෝගය තිබී ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් රෝගයට ප්‍රතිකාර ගත් නමුත් සෝයේ නැති නිසා යාපන ශික්ෂණ රෝහලට පැමිණ ඇති බවට වාර්තා වන්නේ. අනතුරුව හෙදිය විසින් දැරියගේ අතට කැණිඋලාවක් සවි කිරීමෙන් අනතුරුව ඇගේ අත අකර්මණ්‍ය වී ඇති බවද වාර්තා වනවා. බාල ඖෂධ වෛද්‍යවරුන් රට හැර යාම ඇතුළු ගැටලු ගණනාවක් නිසාම සෞඛ්‍ය ශාස්ත්‍රයේ බිඳ වැටෙමින් තිබෙනවා. වෛද්‍යවරුන් නැති නිසාම රෝහල් ගණනාවක ප්‍රතිකාර සේවාවලටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. මෙලෙස වෛද්‍යවරුන් රට හැර යාම හමුවේ තීව්‍ර වී ඇති සෞඛ්‍ය අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ින් සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.